Hi guys, ආයුබෝවන් කියලා පිළිගන්නවා අලුත් වැඩ කරන එකම තැන NITech සිංහල YouTube channel එකට ඔයාල සෑම දෙනාම සාදරයෙන්. යාළුවනේ හෙට පොසොන් පොය. ඒ වගේම අපිට නම් පොසොන් පොය ගොඩක් විශේෂයි. ඒ කියන්නේ මම මෙහින් ඉන්න හින්දා මම අද මෙතන අදගෙන වීඩියෝ එකෙන් මම අන්තිමට දාපු වීඩියෝ එකට පොඩි මල්ලි කෙනෙක් පොඩි කමෙන්ට් එකක් දාලා තිබ්බා. ඒ කමෙන්ට් එකේ පේනවා ඔයාලා දාලා තියෙන මේ ස්ක්‍රීන් එකේ පේන්නේ. ඒ කමෙන්ට් එකේ දාලා තියෙනවා මෙන්න මේ විදියට. ඒක දාලා තියෙන යාළුවනේ අයියේ බුදුරස්මාලාව කතරට කියලා දෙන්නකෝ. ඊටමත් අඩු වියදමින් කියලා. ඊට පස්සේ ඒ බට්ටා යටින් මැසේජ් එකක් දාලා දෙනවා අයියේ පුළුවන් නම් පොසොන් වලින් කියලා දෙන්න කියලා. ඇත්තම ගොඩක් බිසි වෙලා හිටියා. ඒ කියන්නේ මට ටයිම් එකක් තිබ්බේ නැහැ ඇත්තට යාළුවෝ වීඩියෝ දාගන්න. මේ පොඩ දාලා තියෙන මැසේජ් එකට තමයි මේ වීඩියෝත් කොහොමද ගෙනාවේ. අපි බලමු යාළුවනේ ඉතමත් අඩු වියදමින් මේ බුදුරස්මල හදාගන්න කොහොමද කියලා. එහෙනම් යාළුවනේ අපි යන් වීඩියෝ එකට. යාළුවනේ අපේ බුදුරස්මල හදන්න අපිට අවශ්‍ය වෙනවා මෙන්න මේ විදිහේ බල්බ් පටියක්. මේකට අපි කියන බල්බ් වෙලක්. ඔයාලා සාමාන්‍ය මේක වෙසක් වලට පොසන් වලට මේ වගේ බල්බ් වෙල අපි ගෙවල් වල දානවා නැත්නම් සැටසිටි වලට මෙන්න මේ වගේ බල්බ් වෙල දානවා. අපේ ප්‍රධාන වශයෙන්ම අවශ්‍ය වෙන උපංගිත මෙන්න මේක බුදුරස්මල හදන්න ලයිට් මේ වගේ ලයිට් වෙලක්. ඊට පස්සේ අවශ්‍ය වෙන යාළුවනේ සාමාන්‍ය කාඩ්බෝඩ් එක. ඔයාලා පුළුවන් යාළුවනේ මේ කාඩ්බෝඩ් එක නැත්නම් හાર્ඩ්බෝඩ් එක ගන්න පුළුවන් නම් මේ නැමෙන ගතිය අඩු වෙනවා. දැන් මේ පොඩ්ඩක් මේ කාඩ්බෝඩ් පොඩ්ඩක් නැමෙන ගතිය වැඩි. එහෙනම් ඔයාලා පුළුවන් නම් කාඩ්බෝඩ් එකක්ම කියන්නේ හાર્ඩ්බෝඩ් එකක්ම ගන්න බලන්න. එතකොට ඔයාලා කරන වැඩේ බුදුරස්මලාව ඉතා ඉක්මනින් කියන්නේ මෙහෙන් මේ විදිහට නැමෙන්න බලන්නේ නැහැ. මේක තමයි අපි විශේෂයෙන්ම මුලින්ම අපේ මේ බුදුරස්මලාව හදන්න අවශ්‍ය වෙන උපාංග දෙක. අපි මුලින්ම මේකේ සාමාන්‍ය ඔයා ගන්න බෝඩ් එක නැත්නම් ඔයා ගන්න හાર્ඩ් බෝඩ් එක නැත්නම් කාඩ් බෝඩ් එකේ සයිස් එකට ඔයාලට අවශ්‍ය පරිදි සාමාන්‍ය වෘත්තයක්ම ගැඳ ගන්න ඕනේ. මම මුලින්ම මම මේ අරන් තියෙන කාඩ් බෝඩ් එකේ ප්‍රමාණය හරියන මම මේකට සම්පූර්ණ වෘත්තයක් ගැඳ ගන්න මෙන්න මේ විදියට. ඔල්ට වෙනවා මේක මෙන්න මේ විදිහට වැඩම ඇඳගත්තා. මම මුලින්ම දැන් මේකේ මේ විදිහට මම කකින් කපා ගන්න මිරවම. යාළුවෝ මම මේක මෙන්න මේ විදිහට මම වෘත්ත වේද කපා ගත්තා. මේක යාළුවනේ විස්කම් බෙහෙම නැත්තම් මේක අරය තියෙනවා මේක සෙන්ටිමීටර් 14ක්. මේක විස්කම්බේ තියෙන තුර 28ක්. මම මේ අරන් දෙන පොඩි රවුමක් පොඩි රස්මාලක් හදනවා මේ විදිහට පොඩි රවුමක් ගත්තේ. ඔයාලට පුළුවන් යාළුවෝ ලොකු රස්මාලක් හදනවා ලොකු මේ විදිහ ලොකු වට ප්‍රමාණයක් තියෙන කාඩ්බෝඩ් එකක් ගන්න. මුලින්ම අපි මේක සාමාන්‍ය මේක අපි හතරට බෙදනවා. ඒක මුලින්ම අපි ඒක මේ විදිහට හතරට බෙදා ගන්න ඕනේ. මුලින්ම හතරට බෙදාගත්තා. ඊට පස්සේ අපි මේකත් මේ විදියට ආය බෙදන්න ඕනේ. මේ ආපු අංශක
අනුවේ කෝනෙත් අනුවේ කෝනෙත් අපි ආය බෙදන්න ඕනේ දෙකට. මම මේ දලබසින් ඉගෙන කටු තරහනක් විදිහට මට කියලා දෙන්න ඔයාලට ඔයාලට පුළුවන් යාළුවෝ මේක හරියට මෙන්න බලලා හරියට මෙන්න වලට කරන හරි ලස්සන බුද්ධස් මාලාවක් නිර්මාණය වෙනවා. ඊට පස්සේ මෙන්න මේ ආපු කැල්ල ඒ කියන්නේ මේ ආපු අංක 45 අපි ආය දෙකට බෙදන්න ඕනේ. විදියට මේ ආපු අංක 45 මේ විදියට දෙකට බෙදන්න ඕනේ. මේ ආකාරයට ඒ විදිහට අපි මෙන්න මේ විදිහ හැම එකටම මේ විදිහ මුලින්ම අංක 90 බෙදලා ඊට පස්සේ 45 දෙකට බෙදලා මේ විදිහ හැම ගන්නවා මේ විදිහ ඊට ගහ ගන්න ඕනේ අපි. මම ඔයාලට වෙලා යන හින්දා මෙන්න මේ විදිහට මම මේක මේ විදිහ බෙදලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා මේක මටේ වෘත්තයක් වගේනලා තියෙනවා. ඒක කරලා තින් අපි අර විදිහටම කව කට්ටෙන් අරේ ඉඳන් සාමාන්‍ය වෘත්ත ටිකක් මෙහෙම ඇඳලා තියෙනවා. ඔයාලට පේනවා මම මේ වෘත්ත ඇඳලා තියෙනවා 1 2 1 2 3 4ක් ඇඳලා තියෙනවා. ඒ කියන්නේ පේලි 4ක් කියනවා. පේලි 4ක් තියෙන මේම වෘත්ත 4ක් මේ වෘත්ත 4ක් ඇඳලා. ඒක තියෙන එක එක සයිස් වල තමයි මේ ඇඳලා තියෙන ඔයාලට හොඳට පේනවා ඒක. මෙහෙම තමයි බුදුරස් මාලාව බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ කටු තරණ අඳ ගන්න ඕනේ. ඊට පස්සේ අපි සාමාන්‍ය දැන් මේක බල්බ් එක සම්බන්ධ වෙන්නේ ඔයාලට පේන මෙන්න මේ තැනට මම ඉර ගහලා වෘත්තයෙන් බෙදලා තියෙන තැනට තමයි අපි බුදුරස් මාලාවේ ලයිට් එක. ඒ කියන්නේ නැත්නම් අපි ගන්න බල්බ් වැඩේ එක ලයිට් එකක් සම්බන්ධ වෙන්න ඕනේ. මෙන්න මේ ලයිට් එක සම්බන්ධ වෙන්න ඕනේ. යාළුවනේ දැන් අපි මේ අපි අඳගත්ත කටු සටහනේ අපි බුදුරස් මාලාවට අවශ්‍ය ලයිට් ටික සම්බන්ධ වෙන තැන සිදුරක් බෙද ගන්න ඕනේ. ඒ සිදුරේ මම මේ විදිහට පොඩි ටූල් එකක් යොදාගත්තා. මේ විදිහට මම පොඩි ටූල් එකක් යොදාගත්තේ. මේකේ අපි දැන් මේ වලට බලු සම්බන්ධ වෙනවා කියලා කිව්වේ. එතකොට මේක සම්බන්ධ වෙන්න ඕනේ. මම මේක මේ විදිහට මෙව කරගත්තට පස්සේ මම මේ විදිහට මම මේ පැත්ත උඩට දානවා. මෙන්න මෙතනට. ඊට පස්සේ මෙන්න මේ අපි බුදුරස් මාලාව මේ පැත්තෙන් සිදුර කරොත් අපි එහා පැත්තෙන් තමයි ඇතුල් කරන්න ඕන ලයිට් එක. නැත්නම් මේ පැත්තෙන් විද්දොත් මේ පැත්තෙන් තමයි ඇතුල් කරන්න ඕන. නැත්නම් අපි අර මෙහෙම මුලින් පෙන්වන්න මම මුලින් මෙතනට මේ විදිහේ සිදුරක් මෙව කරගත්තා. ඔයාලට පේන මේක නිකන් කිසිම එකක් නෑ. දැන් මේ පැත්තෙන් බැලුවොත් මේ ඔයාලට පේන මේ පොඩි කට්ටක් වගේ තියෙනවා. එතකොට ඒක ඇත්තයි. එතකොට ඒක මේ බුදුරස් මාලාව ඉස්සරහට පේනවා. එහෙනම් ද බුදුරස් මාලාව බල්බ් එක විදිද්දී ඔයාලා දාන පැත්තෙන් තමයි, ඒ කියන්නේ බල්බ් බුදුරස් මාලාව පේන පැත්තෙන් තමයි හිල විදින්න ඕනේ, සිදුර විදින්න ඕනේ. එතකොට ලස්සන බුදුරස් මාලාවක් නිර්මාණය කරන්න පුළුවන්. මම මෙන්න මේ විදිහට මේක සිදුරු ටික විදා ගන්නවා. යාලුවනේ මේ විදිහට මස්තු ටික ඉඳගත්තා. ඔයාලට කියන්නේ දැන් මේක මෙන්ඩොට් පස් කිසිම එකක් නෑ. මේ පැත්තට කටුකොට පොලිය දැන්නවා. දැන් අපි බල්බ් ඇතුල් කරන ඕනේ එහා පැත්තෙන්. එතකොට මේක ගන්නට ෆිට් වෙනවා. මං මේ ගෙනාවේ බල්බ් 100 වෙලක්. එතකොට මේක එක එක ඒ කියන්නේ පාට සාමාන්‍ය එක බල්බ් එකක පාට 6ක් වගේ තමයි තියෙන්නේ. එතකොට මේක අපි බල්බ් ප්‍රමාණය බෙදාගන්න. බෙදාගන්න තමයි සාමාන්‍ය මේව කරගන්න ඕනේ. මම මේ ගෙනා බල්බ් වලට බෙදාගන්න තමයි මේක සාපේක්ෂව ඇඳගෙන සිදුරු ටික විදගත්තේ. අපි මුලින්ම මේ බලමු පාට කීයක් විතර තියෙනවද කියලා. පළවෙනි පාට 1 2 3 4 5 පාට 6ක් විතර තියෙනවා. එතකොට පාට 6ක් තියෙනවා මේකේ. එතකොට මේ බල්බ් 100යි තියෙන්නේ. එතකොට බල්බ් 100 අපි බෙදන්න ඕනේ. බල්බ් 100 බල්බ් ගන්න බෙදන්න ඕනේ පාට ගන්න. එතන බල්බ් 100ක් තියෙනවා මේකේ. එතන බල්බ් 100 පාට 6ක්නේ තියෙන්නේ. එතන පාට 6ක් බෙදුවාම මට සාමාන්‍ය බුදුරස් මාලාවේ සිදුරු, ඒ කියන්නේ එක පාටකින් බල්බ් 16ක් තියෙනවා. එතකොට සාමාන්‍ය එක රවුමකට බල්බ් 16ක් සෙට් වෙන සම්බන්ධ වෙන්න තමයි මේක නිර්මා මේ බුදුරස් මාලාව කටු සටහන ඇඳ ගන්න ඕනේ.
අපි දැන් මට මේකේ තියෙන බලපෑමට මම මේ විදිහට කටස ඇඳගෙන තියෙන්නේ. දැන් අපි මේක කොහොමද මේකට සම්බන්ධ කරන්න කියන එක බලමු. මම මුලින්ම අපි මම ගත්ත මොනවද බල්පල් මේ විදිහට මුලින් දිග අරගන්නවා. දැන් අපි මේකේ කොන කිතන් තමයි සම්බන්ධ කරගෙන ඉන්න ඕනේ. මම මුලින්ම නිල් පාට සම්බන්ධ කරනවා. නිල් පාට තමයි මම අන්තිම රවුමේ සම්බන්ධ කරන්නේ. මේ විදිහේ නිල් පාට තමයි නැත්තා. ඊට පස්සේ අපි ඒ රවුම මේ විදිහම කම්ප්ලීට් කරනවා. බල්බ් එන්නේ මේ විදිහට හරියටම බල්බ් පැලේ දැන් ඔයාලට මේ පැත්තේ නිල් පාට නැති වෙන්නේ. ඒ කියන්නේ නිල් පාට, ඒ කියන්නේ බල්බ් පැල ඉතුරුනට කමන්නේ. ආ පැත්තෙන්ම ඒ බල්බ් පැල ටික ඔක්කොම බල්බ් නිල් පාට ඒ ඔක්කොම මෙතන සම්බන්ධ කර ගන්න ඕනේ. මෙහෙ කියලවලු මම ඉතුරු ටිකත් මේ විදිහට සම්බන්ධ කර ගන්නවා. යාලුවනේ මේක තමයි අපේ බිස්මර අන්තිම අවුට්පුට් එක. වල්පෙන් ලස්සන රටා මවා ගන්න පුළුවන් අපිට. ඒ වගේම අපේ බල්ප් එකේ සයිට් එකේ රටා මාරු කරන හැකියාව තියෙනවා. යාලුවනේ යාලු මේ විදිහ ලයිට් මාරු වෙන විදිහ බලලා ලයිට් ඩිසයින් කරගන්න, ඒ කියන්නේ රටා වෙනස් කරගන්න පුළුවන් අපිට. යාලුවනේ ඔයාලා දැක්කා බිස්මර රටන ආකාරය. අපිට මේක සාමාන්‍ය ඉතාමත් අඩු වේද මේ සාමාන්‍ය බලුප් වල ඔවිදියේ බලුප් 100 බලුප් වල තියෙනවා බලුප් 200 බලුප් වල තියෙනවා කොහොමද ඉතාමත් රුපියල් 1000ට වඩා අඩු වේදමින් මේ විදිය බුදුරජාණන් වහන්සේ හදා ගන්න පුළුවන් ඔයාලට පුළුවන් යාළු මේ විදිය ඉදිරි ඉවර දාන හાર્ඩ් බෝඩ් එකක් නැත්නම් කාඩ් බෝඩ් එකක් මේ දල මේ මම කියලා දුන්න වගේ කටුසල් රන්න ඇඳලා ඒ මම කියපු විදියට නිර්මාණ කරගන්න ඔයාලට පුළුවන් යාළු මම මේ කියලා දුන්න ඉතාමත් සරල අදහසක් ඔයාලට පුළුවන් යාළු මේකේ එක එක කැට ඒ කියන්නේ එක එක ඩිසයින් මවලා මේ කියන්නේ මේ බල්ප් පැලෙන්න බුදුරජාණන් වහන්සේ නිර්මාණකේ කරගැනීමේ හැකියාව තියෙනවා මම හිතනවා යාළුවනේ ඔයාලට මේ වීඩියෝ ගොඩක් තේරෙන්නේ නැති කියලා ගොඩක් ප්‍රයෝජනවත් වෙන විශේෂයෙන්ම අර පොඩ්ඩට එහෙනම් යාළුවනේ පොඩ්ඩට ගොඩක් ස්තුතියි මේ කමෙන්ට් එක දැම්මට
ඔයාලටත් යාළු මාරු ගැටලු ප්‍රශ්න තියෙනවා කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් යාළු අපේ එන්නයිට් පේස්ට් පිළිසි මැසේජ් එකක් දාන්න පුළුවන්. ඒ වගේම යාළුවනේ අර පොට්ටක වගේ අලුත් අදහස් අලුත් නිර්මාණ තියෙනවා නම් කමෙන්ට් එකේ කමෙන්ට් එකක් දාන්න. මම අර පොට්ටට ගිනව වගේ ඔයාලා දාන කමෙන්ට් එකටත් අනිවාර්යයෙන්ම රිප්ලයි වීඩියෝ එකක් ගේනවා. එහෙනම් යාළුනේ අපි තවත් වීඩියෝකින් හමු වෙමු. ඔකට නම් මම දැන් subscribe කරන්න නැත්තම් subscribe කරන්න. සුබ දවසක්.